අයිබෝන් සුබ උදෑසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා බදල් දවසේ ආරම්භයේ විඳින උදෑසන පළමු හමුවීමත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ විශේෂයෙන්ම ආරම්භයේදීම ඔබට යම් කිසි දෙයක් කියන්න ඕන සමහර පුද්ගලයන් ක්‍රියාකාරී අය විදිහට වැඩ කටයුතු කරනවා තවත් සමහරු කතාවට පමණයි සීමා වෙන්නේ කතා කරන දේ ක්‍රියාවට නංගන පුද්ගලයා තමයි තමන්ගේ ජීවිතේ හැඩගස්සාගන්නේ අද දවසේ ඔබ හිතන්න පුළුවන් කතාවට කියන්න පුළුවන් තවත් කෙනෙකුට අද මම මේ දේ කරනවා මෙන්න මේ වැඩේ මේ වෙලාවෙදි ඉවර කරනවා කියලා නමුත් ඔබ ඒ දේ ක්‍රියාවේ යෙදෙව්වේ නැත්තම් අපතේ යන්නේ දවසක ඔබට ඉතිරි වෙලා තියෙන වටිනා කාල සීමාව අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයි වැඩ කරන්න තියෙන කාල සීමාවේ ශක්තිය තියෙන කාල සීමාවේ අපි නිසි දේ කරන්න ඕන ජයග්‍රහණය කළා යද්දී ඔබට අනිවාර්යයෙන්ම නිවර්දි වේලාවට නිවර්දි ක්‍රියාකාරකම් කිරීමේ ඔබේ ජය නිසකවම ලබා ගන්න පුළුවන් කියලා මතක් කරන ගම් ඔබ දන්නවා බදාදා වින්දනි උදෑසන පළවෙනි වැඩසටහනේ අපි කතා බහ කරන්නේ වාස්තු විද්‍යාව පිළිබඳව අද දවසෙත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා විල ඉන්නවා අයබෝන් කියලා පිළිගන්නවා මතක් කරනවා 2444555 දුරකථනය නැවසර 2444555 දුරකථනය මතක තබා ගන්න දුරකථනයෙන් කතා කරද්දී රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩුවෙන් තමයි තබන්න ඕනේ ඒ වගේම නිවරදිව ඔබේ ගෙදර මැද ලක්ෂ්‍ය හඳුනාගෙන ඒ හරහා දිශාවන් වලට යෙදෙන ඒ කියන්නේ ස්ථානගත කිරීම මොනවද කියන දේත් ඔබ හඳුනාගෙන කතා කරන්න කියලා මතක් කරනවා නිශාමන්ද අපි නිවස පිළිබඳව කතා බහ කරද්දී ඕනම ගෙදරක ප්‍රධාන අංගයක් වෙනවා මේ ප්‍රධාන ගේට්ටුව මේ ප්‍රධාන ගේට්ටුව ඉඩමේ හැඩතලයේ අනුව තියෙන භූමි ඉඩ ප්‍රමාණය අනුව විවිධ තැන්වල ස්ථානගත කිරීම කරනවා. ඉස්සලම කියන්නකෝ නිවසක නිශ්චිතවම සුදුසුයි කියලා වාස්තු විද්‍යාව කියන්නේ මොන දිශාවන් වල ගෙදරට ඇතුල් වෙන ගේට්ටුව තියෙන්න ඕන කියලාද? මේම සග දැන් සුබෝදෑසනක් ඔබතුමාට වගේම සෑම දිනාටම දැන් අපි ප්‍රධාන උළුවහ පිහිටන දිශාවල් වලට. එතකොට ඔබතුමා දන්න විදිහට ප්‍රධාන දිශා හතරක් තියෙනවා අනුදිශා හතරක් එක සම්පූර්ණ දිශා අටක් තමයි අපගේ වටා තියෙනව දිශා චක්‍රය හැටියට අපි සලකන්නේ. මෙතනදි සගාර ප්‍රධාන මංගල දොරටු තැබීමේදී අපි දිශා හතරක් පිළිබඳවනේ කතා කරේ උතුර නැගෙනහිර දකුණ බස්නාහිර කියන දිශා හතර. ඒ වගේම අනුදිශා හතරක් තියෙනවා ඊසාන ගිනිකොණ නිරිත සහ වයඹ කියලා. එතකොට මෙතනදි අර උළුහව පිහිටන වගේම තමයි මොනවාද ගේට්ටු පිහිටද්දිත් සගා අනිවාර්යයෙන් මේ ප්‍රධාන දිශා හතරට තමයි වෙන් කරගන්නේ. මේ දිශා හතරෙන් කොයි දිශාවක ගේට්ටුව පිහිටුවත් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ ගේට්ටුව පිහිටද්දී නිසි ස්ථානයකට පිහිටීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒතර මේකෙදි ඕනම ගෙදරක ඕනම කෙනෙකුට ගේට්ටුව තබා ගන්න ආකාරයේ පහසුවෙම ගණනය කර ගන්න පුළුවන්. අපි හිතමු තමන්ගේ ගේට්ටුව තබන්න තියෙන ඒ අපි කියමු උතුරු දිශාවේද හෝ දකුණු දිශාවේ හෝ නැගෙනහිර දිශාවේ හෝ බස්නාහිර දිශාව ගත්තට මේ දිශාවේ මායිම් දෙක තියෙනවා තමන්ට අයිති. ඒතර මෙන්න මේ මායිමේ තියෙන මුළු දිග ප්‍රමාණය අර ගන්න ඕනේ. ඔබතුමා ඔය ගාව මට දෙයක් කියන දැන් ප්‍රධාන ගේට්ටුව කියලා කියවම නිසා තමයි ගෙවල් වල අතුරු ගේට්ටුවකුත් තියෙනවා. සමහර වෙලාවට යම් අය මේ ප්‍රධාන ගේට්ටුව නෙමෙයි පරිහරණය කිරීම කරන්නේ අර අතුරු ගේට්ටුව. එතකොට ප්‍රධාන ගේට්ටුව කියලා අපිට අතුරු එකද ගන්න වෙන්නේ අර ලොකුට හදලා තියෙන. මේ හොඳ ප්‍රශ්නයක් ඔබතුමා නැව ඔකට විකට් ගේට් කියලා දැන් අපි භාවිතා වෙන්නේ. මෙතනදී ප්‍රධාන ගේට්ටුව ගොඩාක් දුරට සමහර වෙලාවට රෝලර් ෂට එකක් දාලා වාහනයක් ගන්න පුළුවන් විදිහට තමයි තබා ගන්නේ. ඇතැම් අවස්ථාවකදී තමන්ගේ ගමන් බිමන් පහසුව සඳහා කුඩා ගේට්ටුවක් තබා ගන්න. සමහර වෙලාවට විශාල ගේට්ටුවත් එක්කම අසලකින් කුඩා ගේට්ටුවක් පිහිටන එහෙම තිබ්බයි කියලා ප්‍රශ්නයක් නැත්තේ අර ප්‍රධාන ගේට්ටුව නිතරම විවෘත කරගෙන තමන්ගේ පා ගමන යන ගමන් බිමන් යන අවශ්‍ය නැති නිසා. ඒතර මේ කොහොම වුණත් මේ ගේට්ටු කියන තැන ගේට්ටු කියන දේ වාස්තු විද්‍යානුකූලව නිවැරදි තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද තමන් ප්‍රධාන දොරටුවෙන් පිට වෙලා ගමන බිමනක් යද්දී ආදායම උපයන්න ඒ වගේම ආදායමක් රැගෙන මේ නිවසට එන්නේ මෙන්න මේ ගේට්ටු හරහා නිසා නිවැරදි තැනක ස්ථානගත වීම ඉතාමත් වැදගත් වෙනවා. ඔව් අද දවසේ පළමු දුරකථන ඇමතුම අපිට ලැබෙනවා ශිරාණි මහත්මිය අයබෝවන් අයබෝවන් සර් අපිට කියන්නේ ගම්පලාත කොයිද කියලා මග්නුගේගොඩ තලපත් පිටියේ හරි තලපත් පිටියෙන් අපිට ගෘහමූලිකයාගේ උපන් දිනය උපන් වේලාව ඉස්සලාම කියන්න 1964 1:30 ජනවාරි 30 වෙනිදා උපන් වේලාව උදේ 6:10ට දැසන 6:10ට නිවසේ දිගපල්ලත් කියන්න 32:07 දිග 32 අඩි 32 ඇඟල් 7යි 7යි දිග පළල 29යි 9යි 29යි අඩි 29 ඇඟල් 9යි ඔබතුමිය දුරකථන රැඳිසින්න අවස්ථාව තියෙනවා විඳින උදෑසන කතා කරන්න පුළුවන් 2444555 ඔබේ නිවසේ දිගපල්ල ඒ වගේම උපන් දිනේ උපන් වේලාව අවශ්‍ය කරනවා අපිට නිවර්දි දත්තයන් හඳුනා ගන්න ශාදම මේ ඔබතුමියලගේම
නැකතකට ඉදිකරපු නිවසක්ද එහෙම නැත්නම් වැඩිහිටියා ආදීන්ගෙන් උරුම වෙච්ච එකක්ද? අපේ නැකතවලට හදපු නිවසක්ද? ඔව් මට දුන්නේ මේ උපන්දින උපන් වෙලාව ඔබතුමියගේද නැත්නම් ස්වාමිපුරුෂයාගේද? මහත්තයාගේ. ඔව් මොකද මේ නිවසේ ප්‍රධාන වශයෙන් අපිට බලපාන්නා වූ කරුණු හතරකින් දේවතා ආයුෂ පොරොන්දන් වල සුභකාරී තත්වයන් තියෙනවා. නමුත් අයවැය පාද සහ නැකත් අංශක අතර දුර්වලතාවයක් තමයි පවතින්නේ. කොහොම වුණත් මේ නිවසේ එක මම කියන්නේ බ්ලයින්ඩ් වෝල් එහෙම නැත්නම් මායිම් බිත්ති වලටම පිහිටලා තියෙනවද? උතුරු පැත්තට පොඩි අඩියක වගේ ප්‍රමාණිකුත් මේ දකුණු පැත්තට අඩියක වගේ ප්‍රමාණිකුත් තමයි තියෙන්නේ. තියෙන්නේ. ඒතර නැගෙනහිර බස්නාහිර පැත්තෙන් ගත්තොත් බස්නාහිරට තියෙනවා අඩි 6ක 8ක වගේ ප්‍රමාණයක්. නැගෙනහිර පැත්තට තියෙනවා අඩි 3ක වගේ ප්‍රමාණයක්. ඔය දැන් මෙන්න මෙතනදී වෙලා තියෙන සගා දැන් පැහැදිලි ඇති උතුරු දිශාව තමයි ඔබතුමාලා ඔබතුමියලගේ ආදායම් මාර්ග නියෝජනය වෙන්නේ. ඒතර නැගෙනහිර දිශාව තමයි ඔයගලන්ට වාසනා ශක්තියෙන් බල ගේන්නේ. ඒතර මේ දිශා දෙකටම වඩා වැඩි ඉඩ කඩක් බස්නාහිර දිශාවේ තිබීමේ තරම් යහපත් නැහැ. හැකියාවක් තිබේ නම් නැගෙනහිර දිශාවේ තියෙන ආ ඉඩ ප්‍රමාණය ඔබතුමිය බලලා ඊට වඩා අඩු ඉඩ ප්‍රමාණයකින් ගල් වැටියක් අතිවාරමක් වගේ දෙයක් බස්නාහිර දිශාවට තබා ගන්න. ඒ වගේම මංගල උළුවස්ස පිහිටලා තියෙන්නේ කොයි දිශාවේද? වයඹට බර වෙන්න උතුරු පැත්තට. ඒතර අනිකුත් පිටවීමේ දොරටු තියෙන්නේ? නැගෙන ගිනිකොන්ට බර වෙන්න නැගෙනහිර පැත්තට එකක් තියෙනවා. නිරිතට බර වෙන්න බස්නාහිර පැත්තට එකක් තියෙනවා. ඔව් දැන් මෙතනදී ඒතර උතුරු නැගෙනහිර සහ බස්නාහිර කියන දිශා දෙකද ප්‍රධාන දිශා වලින් වැටෙන්නේ? ඔව් සර්. වන්න එතනත් දුර්වලතාවයක් තියෙනවා. කෙසේ වුවත් විශාල ආකාරයේ නෙමෙයි වර්ගඩි 9ත් වර්ගඩි 11ත් අතර දුර්වලතාවයක් පවතින්නේ. මේක ඔබතුමියට වඩා ඔබතුමියගේ ස්වාම පුරුෂයාගේ සෞඛ්‍ය පැත්තයන් වලට බලපෑම් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් නිදන්ගත රෝග කොතරම් ප්‍රතිකාර ගත්තත් ඒ ප්‍රතිඵල තමන්ට ඇති නොවන ආකාර කොහොමද මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය? සර් යා ජීවතුන් අතරේ නැහැ. අපි මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 6ක් විතර තමයි ඇත් එක්ක ඉන්න පුළුවන් වුණේ. ඊට පස්සේ යා නැති වුණා. ඔබෙන මේ තත්ත්වය විශේෂයෙන්ම ගෘහ මූලිකයට තමයි අහිතකර බලපෑම් ඇති කරන්න සගා. ඒ නිසා ඉක්මන් කරලා ඔබතුමියගේ ප්‍රදේශයේ වාසු විද්‍යාව පිළිබඳ දැනුම් තේරුම් ඇති කෙනෙක් ගෙනල්ලා මේ වර්ගඩි පැත්තෙන් ගත්තොත් එතන වර්ගඩි 9ක් 13ක් අතර පුංචි අඩුපාඩුවක් තියෙන ඒ ටික සකස් කරගන්න. කෙසේ වුවත් නැගෙනහිරට වඩා බස්නාහිර පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණය අවම කරගත්තොත් ඔබතුමියට වාසනාවන්ත නිවසක හිමිකාරීත්වයක් ගන්න පුළුවන්. ඔව් බොහොම ස්තුතියි කතා කරන්න. මොකද දිශාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් වාස්තු විද්‍යාව පිළිබඳව නිවැරදි අවබෝධයක් තියාගෙන සිටීම පිළිබඳව අපිට ඉතාමත් ආඩම්බරයි. විශේෂම කියන්න ඕන ගයක් දකින්න නැතුව අපි මේ දිගපළල ඒ වගේම උපන්දින උපන් වෙලාව හරහා යම් ප්‍රකාශයක් කරන්නේ ඔබේ ජීවිතේට වටිනාකමක් ලබා දිය යුතු නිසාවෙන් අවස්ථාව තියෙනවා 2444555 දුරකථනයට කතා කරන්න පුළුවන්. නිශාන්ත මහත්මයා අපි කතා බහ කරේ ගේට්ටුව පිළිබඳව. නිවසක ගේට්ටුවක් ඉතාමත් වැදගත්. මොකද අපි මූලිකව ගෙදරට ඇතුළුත් වීම සිද්ධ වෙන්නේ එතනින්. උතුරු දිශාවේ ගේට්ටුවක් නිර්මාණය කරද්දී නිර්මාණය කරන පුද්ගලයා ඒ ගෙදර හිමියා මොන වගේ දේවල් දැනගත යුතු කාරණා? ඔසකද අපි මුලින්ම කිව්වා වගේ මුළු දිග ප්‍රමාණය ගන්න ඕන. අපි කියමු අඩි 90ක් තියෙනවා, අඩි 100ක් තියෙනවා, අඩි 20ක් තියෙන්න පුළුවන්. ඒ මුළු දිග ප්‍රමාණය බෙදන්න ඕන කොටස් 9කට. ඒ කියන්නේ මුළු දිග අපි කියමු අඩි 100ක් තියෙනවා නම් ඒක බෙදුවා අඩි 9. හරි. ඔබතුමා ඔතනද කියන්නේ දැන් තාප්පයක් ගහලා තියෙනවා නම් තාප්පේට ඉඩ ප්‍රමාණය කෙළවරවල දෙකෙන් ගිහිල්ලා තිනවා. ඒ එහා කෙළවරෙන්ද පටන් ගන්න නැත්නම් තාප්පේ මෙහා පටන් ගන්න තරේ. Tamanta අයිති මායින් දෙක පිටස් පිටි මායින් දෙක ගත්ත සගා අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් පේනවා ඇති උතුරු දිශාවේ අපි ගත්තට පස්සේ උතුරු දිශාවේ කොටස් 9කට බෙදෙනවා. ඔව්. ඒතර අපි උදාහරණයකට අඩි 90ක් තියෙනවා නම් 9කට බෙදුවම පස්සේ එන්නේ එක කොටසක් අඩි 10ක් හැටියට. ඒතර උතුරු දිශාවේ පළවෙනි කොටස එතරම් යහපත් වෙන්නේ නැහැ, මාරක විපත් ඇති කරනවා. දෙවෙනි කොටස ද්වේෂය සහ වෛරය. ඔන්න 3 4 5 කියන කොටස් දෙකේ ගේට්ටුවක් එන්න පුළුවන් නම් ඒක තමයි ඉතාම සාර්ථක වෙන්නේ. ඊට පස්සේ 6 7 8 9 කියන කොටස් වල ලැබීම එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා සගා උතුරු දිශාවේ නම් තමන්ගේ ප්‍රවේශ මාර්ගයේ තියෙන්නේ මෙන්න මේ 3 4 5 කියන කොටස් වල ගේට්ටුව ස්ථානගත කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. දැන් ඔබතුමන් කිව්ව ආකාරයට අපි කියමු ගෙදර 7 8 9 වගේ තැනක නම් ප්‍රධාන ගේට්ටුව ලොකු ගේට්ටුවක් තියෙන්නේ. ඉතින් ඒ ගේට්ටුව අයින් නොකර තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් කුඩා ගේට්ටුවක් හරි 3 4 5 කියන කොටස් වල තබා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. හරි. අපි ඉක්මනින්ම කතා බහ කරන්න තියෙන කර උතුර සහ දකුණු කියන දිශාවල්. දකුණු දිශාව පිළිවන් නිශාන්ත මහත්මයා මතක් කරමු. ඔව් දකුණු දිශාවත් අපි අරගත්තා. දකුණු දිශාවත් අර වගේම කොටස් 9කට බෙදාගත යුතුයි සගා. කොයි දිශාව වුණත් 9කට බෙදන්න ඕන. 9කට බෙදුවට පස්සේ දකුණු දිශාවෙත් 3 4 කියන කොටස් දෙක තමයි ගේට්ටුව සඳහා ස්ථාන අපි පසුගිය සතියකත් මම හිතන්නේ මේ ගැන කතා කරා. 3 4 කියන කොටස් තමයි තමන්ට ලැබීම් වලට ජයග්‍රහණයට දියුණුවට ඉතාමත් යහපත් වෙන්නේ. ඔව් දැන් ගෙදර ගණිෂාන්ත මහත්මයා අපි සමහර වෙලාවට දැකලා තිනවා
gedara idiriyen gateuwak thiyena gedara pitupassinuth gateuwak thiyena awastha thiyena dan metanadi oya balapama siddha wenawada dakunu dishave anu gateuwak tibbat e gateuwa thiyannat ona nischita dishave mama kiyana saga mona dishawak api gateu thiya gattat e niweradi paadeka thiya gattot thamai ithamath yapane aluwassak bittiyaka niweradi paadeka tabana kramayak thiyena nanda baddha rikta purna chaya kiyala e wage uluwassak thiyena wagema මේ ගේට්ටුව නිවැරදි තැනක ස්ථානගත කරන්න පුළුවන් නම් ඒ නිවසියන්ට ඉතාමත් යහපත්. ඔව් නිවසක ගේට්ටුවක් නිර්මාණය කරද්දී ස්ථානගත කරද්දී අපි මූලිකව උතුරු සහ දකුණු දිශාව නැගෙනහිර බටහිර දිශාව තෝරා ගැනීම සිද්ධ කර යුතුයි නිශ්චිත විදිහට. මේ පිළිබඳව කතා බහ කරද්දී අපිට නැගෙනහිර සහ බටහිර කියන දිශාවන් පිළිබඳව පුළුල්ව කතා කරන්න අවස්ථාවක් තියෙනවා. කෙටි විරාමයක් ගිහලා එලා. Badha da windari udayasana palawini wedasthana vastu vidya pilibandawa api katha baha karanne durakathana emathumath thiyena mahaben sandun aibowan sandun sandun mahatma aibowan ha hello me aibowan aibowan apita kiyannako upan dinaya upan welawai mage me 1987 passeni mase 11 passeni mase 11 upan welawa upan welawa ude 5:30 dasara 5:30 nivasa digapalalath kiyanna sandun mahatma Diga palala, diga 48, palala 28. 48. Angkal pramanayak ne? Nishchita. Oh, angkal pramanayak ne? Hari. Obathuma durakathana rendi sirinne. Nishanthama thoratu pariksha karanawa. Avasthawa thiyenawa 2444555 durakathane katha karanna. Obata vastu gatuluwak thiyenawa nirakaranaya karanna sudanam inne. E wage matak karanawa www.hirutv.lk hara vindani udayasana pasugiya wadasatahan obata nerabime hakiyawa thiyenawa. Sandun mahatmaya me nivase weda katayutu nima karalada thiyenne obathuma nima karala naha me ekena weda karagena yadi aayenawa thiyena aaye tika kalayak weda karagena yanawa dan kochchara kalayak wenoda obathuma me katayutu patan aragena weda patan aran dan avurudu 5k wenawa hariyata me avurudda wedi o meka tani mahal nivasada demahal nivasakda tani ekena tani tattuwata tani tattuwata මොකද මේ පොරොන්දන් දිහා දැක්කලා පස්සේ කාලෙකින් සගා අපිට මේ මකනේ වාස්තු විද්‍යානුකූලව තද බල දුර්වලතා තියෙන පොර මේ තැනක් නෙමෙයි නමුත් අය හතක් වැය අටක් හැටියට තමයි තියෙන්නේ. ඔබතුමාගේ සැලසුමේ තියෙන දිගපළලමද මේ නිවසේ දිවෙලා තියෙන නැත්නම් ඊට වඩා වෙනස් වෙලා තියෙනවද? සැලසුමේ කියන්නේ සැලසුමේ තියෙන විදිහම තමයි හැදුවේ වෙනස් කරේ නැහැ කොහෙටවත්. නෑ නෑ දිගපළල වෙනස් වීම වුණාද? දිගපළල වෙනස් කිරීමක් කරා මේ පිටිවසල අර මේ කුස්සිය කෑල්ල මම වෙනම ගත්තේ. ඒක ගත්තට පස්සේ තමයි අය 48ක් වුනේ. ආ. ඒ නිසා මෙන්න මේ දිගපළල පිළිබඳව මම කියන්නේ අයවැය පාද විතරයි ඔබතුමාට තියෙන බාධාවක් හැටියට තියෙන්නේ මෙන්න මේ தத்துவය සකස් කරගත යුතුයි. මට දැනගන්න පුළුවන් මේ නිවසේ මධ්‍ය ලක්ෂ්‍ය නැත්තම් මැද කොයි වගේ ස්ථානයකටද ස්ථානගත වෙන්නේ? මැද හරියට වෙන්නේ මේ මැද හරියට වෙන්නේ කොරිඩෝ කෑල්ලක් තියෙනවා. ඒතරම තමයි මැදට එන්නේ. මැදට එන්නේ. gedara ප්‍රධාන උළුවස්ස පිහිටලා තියෙන්නේ කොයි දිශාවටද? උතුරට. පිටිපස්සේ උළුවස්ස පිටිපස්සේ දෙන්නේ බස් නැහිරට. තවත් වෙනත් දොරටු තියනවාද එළියට යන්න පුළුවන් විදිහට සඳු මහත්තයා? එළියට යන්න ඒ දොරවල් දෙක විතරයි තියෙන්නේ. වන්න එතනත් පුංචි ගැටලුවක් තියෙනවා ඔබතුමාට මේ කටයුතු නිම කරගෙන යන්න අපහසුතාවයන් ඇති කරන්න පුළුවන් උතුර සහ බස් නැහිර කියන්නේ. එතරම් යහපත් වෙන්නේ නැහැ. දකුණු දිශාවට අනිවාර්යයෙන්ම ඔබතුමා පිටවීමේ දොරටුවක් තබා ගත යුතුයි. ඊට අමතරව මෙන්න මේ ගෙදර දිගපළලයන් ප්‍රමාණය ගත්තොත් එහෙම දිශාවන් දැන් අර මේ මුළු තැංගයක් ඉදි කරා කියවනේ අපි මේ දිශාව මොකද කියලා නිශ්චිත දැනගමු. ඔව් දැන් මෙතන මෙන්න මේ දිගපළල හැටියට ගත්තත් සගා මේ වර්ගඩි 17ක වගේ ප්‍රමාණයක දුර්වලතාවයක් තමයි මෙතුමට පවතින්නේ. මොකද අනිකුත් පොරොන්දන් සියල්ලම සුබයි. ඔබතුමාගේ මේ ප්‍රධාන නිදන කාමරේ කොයි දිශාවටද තියෙන්නේ? නිදන කාමරේ තියෙන්නේ උතුරු දිශාවට. උතුරු දිශාවට. එතකොට මුළු තැංගේ පිහිටලා තියෙන්නේ? මුළු තැංගේ තියෙන්නේ දකුණු පැත්තට. දකුණු පැත්ත දකුණෙන් බස් නැහිරට බර වෙන්නද තියෙන දකුණෙන් නැගෙනහිරට බර වෙන්නද දකුණෙන් බස් නැහිරට බර වෙන්නේ ඔව් නිරිත දිශාවට තමයි එතකොට මුළු තැන්ගේ ස්ථානගත වෙලා තියෙන්නේ එතකොට නිරිත දිශාව කොයිම අවස්ථාවකවත් මුළු තැන්ගේ සඳහා තබා ගන්න එපා අනිවාර්යයෙන්ම මේ නිරිත දිශාව තබා ගත යුත්තේ ඔබතුමාගේ ප්‍රධාන නිදන කාමරට නම් වඩා අසුබයි නමුත් උතුරු දිශාව කියන්නේ අසුබ තැන නෙමෙයි ඔබතුමාට පුළුවන් නම් ඔය මුළු තැන්ගේ ඉක්මන් කරලා වයඹ දිශාවට හෝ ගිනිකොන දිශාවට ස්ථානගත කරගන්න එහෙම නැත්නම් මොකද නිරිත දිශාවේ ඉවුම් පිහුම් කටයුතු කරන්න ගියොත් එහෙම සගා ඒක මේ පවුලේ දිනුවට එතරම් යහපත් තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ කොහොම වුණත් මෙන්න මේ දිගපළල ප්‍රමාණයන් ඔබතුමාගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාව පිළිබඳ තේරුම් ඇති කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන දිගපළල ප්‍රමාණය નિවරදිව හදාගන්න මම හිතනවා සාර්ථක වණිකුත් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් මොකද සෑම දෙයක්ම
ඉතාම ශුභට තියෙන නිසා සත්. ඔව් නිවසක ගේට්ටුවක ස්ථානගත කිරීම පිළිබඳ අපි කතා බහ කරේ. තවත් ස්ථානගත කිරීම දෙකක් පිළිබඳ කතා බහ කරන්න තියෙනවා. දැන් අපි උතුර සහ දකුණ කියන දිශාවන් පිළිබඳව කතා බහ කරන්න චන්මල ඊළඟට අපි තොරගමු නැගෙනහිර. ඔව් නැගෙනහිර දිශාව ගත්තොත් එහෙම සක. නැගෙනහිර දිශාවත් අපි අර වගේම කොටස් 9කට වෙන් කරගත යුතුයි. නැගෙනහිර තමන්ගේ තියෙනා වූ මුළු දිශා ප්‍රමාණයෙන් ඒ දිශා ප්‍රමාණය වෙන් කරගත්තට පස්සේ 3-4 කියන කොටස් දෙක. 3-4 කියන කොටස් දෙකේ ගේට්ටුව ස්ථානගත කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. සමහර වෙලාවට අංක 3ත් 2ත් ඒ අතර වුණොත් ඒ ප්‍රශ්නයක් නෑ. දෙක ප්‍රමාණයට මේ ගේට්ටුව පොඩි කොටසක් හරි ගියොත්. නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ සගනම මම කියන්නේ දැන් සමහර ලාවට අපි දැන් මෙන්න තැනකට ගත්තොත් එහෙම මූල්‍ය පාඩු සතුරු බිය තියෙන වගේ තැනකටම ස්ථානගත වෙනවට වඩා මෙන්න මේ 2-3-4 කියන කොටස් දෙක තමයි නැගෙනහිර දිශාවට අපි ගේට්ටුවක් තියෙනවා නම් තබා ගත යුත්තේ. ඒතර මම ඔයගෙ පැහැදිලි වෙන්න තමයි උඩින් තියලා දෙන උතුරු දිශාව කියලා. යටින් තියලා දෙන දකුණු දිශාව කියලා. ඒතර තමන්ට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් කොයි තැනකද අපේ තමන්ගේ ගේට්ටුව ස්ථානගත වෙන්න ඕන කියන එක සක. ඔව් එතකොට දිශා මත දැන් සාමාන්‍යයෙන් දැන් සුබ ස්ථානගත කිරීම අර අපි අංක වලින් පෙන්වන්නේ. ගෙදරක දැන් ප්‍රමාණය අනුව ගේට්ටුව උපරිම සීමාවත් පෙන්නුම් කරනවාද මේ සුබ ස්ථානගත කිරීම නෝ. උදාසගත මෙහෙම අපි කියමු උදාහරණයක් ඇරියට අඩි 90ක් තියෙනවා නම් අඩි 10ක කොටසක් තමයි මේ එක කොටසකට එන්නේ. අඩි 45 නම් තියෙන්නේ. උදාර අඩි 5ක වගේ කොටසක් තමයි එක ස්ථාය يعني තමන්ගේ තියෙන මායිමේ තියෙන දුර ප්‍රමාණය 9කට බෙදුවම එන කොටසක් තමයි සගා එක කොටසක් ඇරියට ගණන් ගන්නේ. හරි. අපි බටහිර දිශාව පිළිබඳව කතා කරමු. ඔව් බටහිර දිශාව ගත්තට පස්සේ සගා මේ බටහිර දිශාවෙත් මොකද සමහර උදවිය හිතන බටහිර දිශාව කියන්නේ අසුබ දිශාවක් කියලා. නමුත් වාස්තු විද්‍යානුකූලව බලය ඉතාමත් අධික දිශාවක් හැටියට තමයි බටහිර දිශාව හඳුන්වන්නේ. බටහිර දිශාවෙත් මුළු ප්‍රමාණය කොටස් 9කට බෙදලා එතකොට ඒකේ 4 සහ 5 කියන කොටස් දෙක තමයි ගේට්ටුවක් ස්ථානගත විය යුත්තේ. එතකොට මෙන්න මේ බටහිර දිශාවේ වුණත් Tamanට තියෙන ගේට්ටුව අපි වැරදි තැනකලන් තියෙන අඩු ගන්න විකට් ගේට් එකක් පොඩි ගේට් එකක් හරි මෙන්න මේ නිවැරදි තැනක තියාගන්න පුළුවන් ඉතාමත් සුභයි. හැබැයි මතක තියාගන්න ඕන අපි දැන් මේ කතා කරේ ගේට්ටුව එන්න ඕන ස්ථානය සඳහා. එතකොට මෙන්න මේ ගේට්ටුව එන ස්ථානයේ සුබ පාදක වුවත් තමන්ගේ ගෙදර මංගල දොරටුව පිහිටීම ඉදිරිපිටම එනවා නම් ඒක ඉතාමත් අසුබයි. කියන්නේ තමන්ගේ මංගල දොරටුවට කෙලින්ම සම්මුඛ වනසේ ඒක ගේට්ටුව කිසි විටකවත් තබා ගන්න එපා. ඒ වගේම තමයි සමහර ලාවට තමන්ට ගෙදර බොහොම ආසන්නේම තියෙනවා නම් ඒ ආසන්නේම තියෙද්දි ගෙයි හරි මැදටම ගේට්ටුව එන තත්ත්වයේ තබා ගන්නත් එපා. ඉතින් ඒ නිසා මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබතුමාගේ ප්‍රධාන දොරටුවට මුහුණලා ගේට්ටුව තියන්නත් හොඳ නැහැ. ඒ කෙලින්ම ප්‍රධාන පාරක් තියන්නත් හොඳ නැහැ නේද? නැහැ ප්‍රධාන පාර තිබ්බට කමක් නැහැ සගා. සම ප්‍රධාන දොරටුව කෙලින් තුම්මන්ස අපි කියන්නේ අපි කියමු ප්‍රධාන දොරටුව කෙලින්ම ගේට්ටුව තියාගෙන මේ ගේට්ටුව ඉදිරි පිටින් තුම්මන් හන්දියක් හතරමන් හන්දියක් තියෙනවනම් ඒතර මන්සල දෝෂ කියලා අපි කියන්නේ අන්න ඒ වගේ දේවලුත් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමන් ගේට්ටුව පිහිටද්දි මේක දැන් විශේෂම වැදගත් වෙනවා. අලුතෙන්ම ගෙයක් හදන කෙනෙකුට තමන් ඉඩම අරගත්තට පස්සේ අලුතෙන්ම ගෙයක් හදන කෙනෙකුට සගා මොකද ගේට්ටුව ස්ථානගත කරන්න ඕන ස්ථානේ බලලා තමන්ට ඩ්‍රොයින් එක ඇඳ ගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ ගේට් වලින් පවා නිවසියන්ට යම් යම් කරදර බාධා ගෙන දෙන. ඒ නිසා තමයි අපි මේ පැත්ත උනත් අද මේ මතු කරලා අපි හිරු වටා ඉන්න දොරට අපි කියලා දුන්නේ. ඔව් ගේට්ටුවක ස්ථානගත කිරීම පිළිබඳව අපි කතා බහ කරලා ඉවරයි. අවස්ථාව තියෙනවා 2444555 දුරකථන අංකයට. පද්ම මහත්මිය ඉන්නවා. අයබෝවන්. අයබෝවන්. අපිට කියන්නකෝ ගෘහමූලිකයා උපන්දිනය උපන් වෙලාවයි. 1948 6 12 වෙනි මාසේ 12 උපන් වෙලාව පස්වරු දෙකට පම් පස්වරු දෙකට. නිවසේ දිගපල්ලත් කියන්නේ පත්ම මහතේ නිවසේ දිග 37යි අඟල් 6යි පළල 31යි අඟල් 3යි. 37යි අඟල් 6යි 31යි අඟල් 3යි. ඔබ තමයි දුරකථන නැද්ද සිටින්න අවස්ථාව තියෙනවා 2444555 දුරකථනින් කතා බහ කරන්න හැකියාව තියෙනවා ඔබට වාස්තු ගැටලුවක් නිරාකරණය කරගන්න. නිශාමත් මහත්මයා පද්ම මහත්මිය මේ නිවස කොටස් දෙකකට ඉදි කරපු ආකාරයද තියෙන්නේ? නෑ ඒ කියන්නේ තට්ටු දෙකට තියෙන්නේ. ඔව් මේකේ ප්‍රධාන දොරටුව තියෙන්නේ කොයි දිශාවෙන්ද? උතුරු දිශාවේ සාමාන්‍යයෙන් ඊසානයට චුට්ටක් බර වෙන්න වගේ උතුරු දිශාවට. අනෙකුත් පිටවීමේ දොරටු තියෙන්නේ? දකුණට. ආ ඒ දෙක විතරද තියෙන්නේ? ඒ දෙක විතරයි වෙන කිසිම පැත්තකට දොරටු නෑ. ඔව් මොකද රිපුද කියන වර්ගයට වැටෙනවා. ඒක ඉතාමත් අහිතකර තත්ත්වයක් තියෙන්නේ. ඔබතුමියගේ නිවසේ මේ අයවැය පාද අතර දුර්වලතාව වගේම නැකත් සහ දිනපොරොන්දන් අතර දුර්වලතාවයන් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අර මේ නිවසේ කටයුතු වල සතුට සමගිය වගේම කටයුතු වල ඉක්මන්භාවය නැත්නම් බලාපොරොත්තු කඩවීම වගේ තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. ඒතර ගෙදර මුළු තැඟේ පිහිටලා තියෙන කොයි දිශාවෙන්ද? නිරිතට. දැන් එතන තමයි සගා මං කිව්වා අර ගොඩාක් දුරට මෙන්න මේ දෙබෙන්නා වූ ශක්ති කදම්බයන් මේ නිවසට ලැබීමේ ශක්තියින් ගොඩාක් දුරට අඩු කරලා තියෙනවා.
ගෙදර දුව දරුවන් ඉන්නවද ඔබතුමියගේ? ඔව් පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයායි විවාහ වෙලා දින්නේ? ඔව් දෙන්නම බැඳලා ඉන්නේ පොඩි පුතා වෙනම ඉන්නේ ලොකු පුතා අපිත් එක්ක ඉන්නේ. ඔය චුට්ටක් අන්න ඒ ගෙදර උදවියගේ යුග ජීවිත ආශ්‍රිතව යම් යම් ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ නිසා වෙ නිරිත දිශාව තුල මුළු තැන්ගේ පිහිටා ගැනීම කරන්න එපා. කොහොමද දරුවන්ගේ විවාහදී කටයුතු වල ගෙදර සමගිය සහජීවනයේ කොයි වගේද මේ ඔබතුමියගේ? පුතා තාම බැඳලා අවුරුදු දෙකක් විතර වගේ තමයි. දරුවෝ නම් තාම නැහැ. ඒක තමයි නිරිත දිශාවේ තියෙන මුළු තැන්ගේ පද්ම මහත්මිය මං කළා. ගිනි කොනට හෝ වයම දිශාවට ස්ථානගත කරගන්න. වර්ගාඩි 7ත් වර්ගාඩි 9ත් අතර පුංචි ප්‍රමාණයක තමයි දුර්වලතාවයක් තියෙන ඔබතුමියගේ නිවසේ. මෙන්න මේ පැත්ත ඔබතුමියගේ නිවසේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයෙකුගේ උපදේශපතල සකස් කරගන්න කිසි විටකවත් අනුමත කරන්න බෑ. නිරිත දිශාව තුළ මුළු තැන්ගේ පිහිටීම සහ උතුරට සහ දකුණට සම්මුඛ වනසේ දොරටු තැබීම රිපුද කියන වර්ගයට වැටෙනවා. මේකත් ඉතාමත් අශුභයි. තව දොරටුවක් නැගෙනහිරට හෝ බස්නාහිර දිශාවට එකතු කරගත්තොත් මම හිතනවා මේ නිවස ඉතාම සාර්ථක නිවසක් බවට පත් කරගන්න පුළුවන් කියලා සල්. ඔව්. නිසමතව අපි ගේට්කෝ පිළිබඳව කතා බහ කරලා ඉවර වෙද්දී ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් වර්තමානයේ මේ මොඩර්න් නවීන ක්‍රමයට ගෙවල් හදද්දී බොහෝ දෙනෙක් දැන් දොරවල් වලට වීදුරු දොරවල් භාවිතා කරන අවස්ථා තියෙනවා. අපි මේ 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 විදිහට දකින්නේ කාර්යාලවල මේ දේ සුදුසුයිද නිවසකට? මේ මහසක දැන් බාහිර අලංකාරණය කියන එක අපි ඉතාමත් වැදගත් වෙනවා. ගෙදරක අපිට ආස හිතන විදිහට නිවසක් නිර්මාණය වෙලා පැවතීම සමහර උදවිය බොහෝ විට යුරෝපීය රටවල සේවකයන් කරන අය ඒ රටවල වල තිබෙනා වූ ආකෘතීන් අපේ ගෙදරට සුදුසුයි කියලා හිතාගෙන මම කියන්නේ එහෙම නෙමේ වැදගත්. මේක කිසිම ගැටලුවක් නැහැ. තමන්ගේ තියෙනා වූ පෞද්ගලික ආශාවන් බාහිර අලංකාරගෙන හැබැයි මේ පිටවීමේ මංගල දොරටුව අනිවාර්යයෙන්ම ලීයකින් සකස් විය යුතුමයි සක. ඒ කියන්නේ අපි කියන්නේ උළුවස්ස ලීයකින් සකස් විය යුතුයි. මේ දොරටුවත් ලීයෙන් සකස් වෙනවා නම් තමයි තාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම පිටවීමේ දැන් අපර මම ඇහුවේ කොහෙන්ද තව පිට වෙන්න තියෙන්නේ කියලා. මේ පිටවීමේ දොරටුව වල ගැළපීම ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව තබන දොරටු ඇලුමිනියම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ ඔබතුමන් කියන ආකාරයට වීදුරු වෙන්න පුළුවන්. එහෙම තබොට ප්‍රශ්නයක් නැහැ අලංකාරය පිණිස. හැබැයි සගා ප්‍රධාන දොරටුව මංගල දොරටුව අනිවාර්යයෙන්ම දවමේ සකස් වෙනවා නම් තමයි ඒක ඉතාමත් වැදගත් වෙන්නේ. තවත් දුරකථන ඔබතුමන් ලැබෙනවා මහනුවරින් කරුණාවති මහත්මිය අයිබෝන් ඔබතුමියට. අයිබෝන් සුබෝදෑසන. ඔබ මහත්මයා. අයිබෝන්. සුබෝදෑසන. උපන් දිනය උපන් වෙලාවයි කියන්න අපිට. 1971 11 වෙනි මාසයේ 7 වෙනිදා. උපන් වෙලාව? උදේ 8:05ට ඉරිදා. උදෑසන 8:05. නිවස දිගපල්ල කරුණාවති මහත්මිය කියන්නේ? දිග අඩි 45යි අඟල් 6යි. 45යි අඟල් 6යි පළල. පළල 25යි අඟල් 11යි. 25යි අඟල් 11යි. ඔබත් මේ දුරකතරේ ඉන්න. අවස්ථාව තියෙනවා 2444555 දුරකතරෙන් අපිට අමතන්න ඔබට හැකියාව තියෙනවා. ඔව් ඔබතුමියගේ නිවසේ නම් තියෙනා වූ දත්තයන් අනුව බලද්දී මේක සැලසුමකට අනුව ඉදි කරපු නිවසක් නෙමෙයිද මාත්මිය? සැලසුමකට නම් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වුණාට ඒක දිග පළල ගොඩක් වෙනස්. ඒක උළුවස්ස ප්‍රධාන උළුවස්සක් දිත්තේ හේතු කරලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ එතුමිය අපේ වැඩසටහන් බලන නිසා තමයි එවැනි දේවල් පිළිබඳ දැනුවත් වෙලා තියෙන්නේ. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ නිවසේ නැත්තම් මේ පොළවේ බෑවුමක් එහෙම පිහිටලා තියෙනවද කොයි දිශාවකට හරි? ඔව් බෑවුම තියෙන්නේ මහත්තයා මේ නැගෙනහිර දිශාවට. හා. එතකොට මේ ගෙදරට ප්‍රවේශය තියෙන්නේ? ප්‍රවේශ වෙන්න තියෙන්නේ බස්නාහිර මේ ප්‍රධාන උළුවස්ස තියෙන්නේ ඒ උතුරු දිශාවට. හා. එතකොට මට දැනගන්න පුළුවන්ද ඔබතුමියගේ නිවසේ මුළුතැන්ගේ සහ වැසිකිලි කැසිකිලි කොයි දිශාවද තියෙන්නේ? වැසිකිලි තියෙන්නේ නම් මේ ගිනිකොන දිග නැහැ කුස්සිය තියෙන්නේ ගිනිකොන දිශාවට. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඊසාන හෝ නිරිත දිශාවේ එක්ක එල් හැඩයක් එහෙම නැත්නම් ඒ ස්ථානගතව යම්කිසි වැසිකිලි වලක් වගේ දෙයක් පිහිටලා තියෙනවද? තියෙනවා මහත්තයා. එල් හැඩයක් තියෙනවා. අර ඉස්සරහට වැරැන්ඩ කැල්ලක් කරන් තියෙනවා. ඒකේ කණුවක් අඩුවේ තියලා තියෙනවා. ඒ ඉඳන් එතන එල් හැඩයක් තියෙනවා. ඔව් දැන් මොකද මම සතුටු වෙනවා දැන් කරුණාවති මහත්මිය මෙහෙම කතා කරපු එක ගැන විශේෂයෙන්ම ওই අස්ති වලට ඔබතුමියට තදබල රෝග පීඩාව පිටකොන්ද සහ දණහිසක ඇති කරලා තියෙන්න ඕන. කොහොමද ඔබතුමියගේ සෞඛ්‍ය තත්ත්වය? මට තියෙනවා දණිතියක් කුමක් අඩු වෙන්නෙම නෑ දැන් ගොඩක් කාලෙක. ඔව් අනිවාර්යයෙන්ම මෙන්න මේ තියෙනා වූ එල්හැඩ ස්වභාවයන් ඉවත් කරගන්න. ඊට අමතරව මේ ගෙදර වර්ගඵලයේ අතින් ගත්තොත් එහෙම වර්ගඩි 21ත් 27ත් අතර ප්‍රමාණයක දුර්වලතාවයක් තියෙන්නේ. ගෙදර දුව දරුවන් එහෙම කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා සර්. එයාලා තාම අධ්‍යාපන ලබන වයසද ඉන්නේ? ඔව් ඒ
දුව නම් 8 වසරේනේ පුතා ඉන්නේ දැන් මේ සැරේ 37 කරා මට එයාත් භයානකයි දැන් හොඳට ඉගෙන ගන්න පුළුවන්ස දෙන්නටම දුවගේ 37 ප්‍රතිපලයක් නැති වුණා මට ඒ නිසා විශේෂම ඔය ඊසාන දිශාවන් පිළිබඳව අපි නිතරම කතා කරන සක ඔබතුමිය ඉක්මන් කළ ප්‍රදේශයේ වාස්තු විද්‍යාව පිළිබඳ දැනුම් තේරුම් තියෙන කෙනෙක් බලලිවල මේ දිග බලල ප්‍රමාණයන් සකස් කර ගන්න අයවැය පාදවලට නිවැරදි ලෙස ශක්තිමත් කරන ඒ වගේම මේ විශ්වයේ ශක්තිය ඔබතුමියගේ නිවසට ගලාගෙන මේ දුර්වලතාවය තියෙන නිසා එල් හැඩ තියෙනවා අනිවාර්යෙන් අංශක 90කට වගේ සකස් කර ගන්න විශේෂයෙන් ඊසාන සහ නිරිත. ඒතර ඔබතුමියගේ සෞඛ්‍ය සම්පන්න බව වගේම දරුවගේ අනාගතයත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් සල්. ඔව් වැසිකිලි පිළිබඳ කතා බහ කරන්න ශාන්තන්ද දැන් නිවසෙන් පිටත සමහර අය වැසිකිලි කියන්නේ ගෙදර වැඩ කරන කෙනෙක් ඉන්නවනම් පිටා යාවොත් කියලා පාවිච්චි කරන්න හදන අවස්ථා තියෙනවා. දැන් පොළව ගත්තාම නිවසට තියෙන මේ පොළව මට්ටමත් එක බලද්දි එළියෙන් හදන වැසිකිලිය උසින් වුණොත් ප්‍රශ්නයක් වෙනවද වාස්තු ගැටලුවක් ඇති කරනවා. මෙහෙම සකහා දැන් ඔය වැසිකිලිය පිහිටුීමේදී කරුණු කීපයක් තියෙනවා බලන්න එකක් තමයි තියෙනව දිශාව මොකක්ද කියන එක. කොයිම අවස්ථාවකත් උතුරු නැගෙනහිර ඊසාන සහ නිරිත දිශාවන් වල වැසිකිලි දැන් මේ අපි කතා කරා වගේම ඊටමත් අසුබ. ඊට අමතරව වැසිකිලි ස්ථානගත වෙන තැන ගෙයි මැදට වෙන්න ගෙයි මුල්ලකට වෙන්න මම කියන්නේ වහලේ මුදුන් යටලී වලට ආයත් වෙන්න එහෙම ඉදිවෙන එකත් ඊටමත් අසුබ. තර ගෙදරට උසින් කිව්වට සකහා සමහරලාට බෑවුමක් සහිත ඉඩමක සමහරලාට එහෙම ඉදි කරන්න වෙන්න පුළුවන් නිවසින් පිට. ඉතින් නිවසින් පිට වැසිකිලියක් ඉදි කරද්දි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි අර මං කිව්ව කරුණු ගැන. ඒ පිහිටන්නේ උතුරද නැගෙනහිරද ඊසානද නිරිතද කියන දිශාවන් නම් කිසි විටකවත් අනුමත කරන්න බෑ. ඔය දකුණ වයඹ බස්නාහිර වගේ දිශාවන් ඊටම අසුබ. ඒ ඇරෙන නැත්තම් උඩකින් පිහිටනමයි කියලා පොළවේ හැඩේ මත තමයි ඒක තීරණය වෙන්නේ. එහෙම පිහිටුවයි කියලා ඒකේ වරදක් නැහැ. නමුත් තනිතලා පොළොක විශාලාකාරයට උස්සල ඉවරලා ඉදි කරන එක නම් අනුමත කරන්න බෑ සද. ඔව් අද දවසේ අපි නිවසක ගේට්ටුව ස්ථානගත කිරීම පිළිබඳව පුළුල්ව කතා බහ කරා. ඔබේ නිවසේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒ අනුව සකසා ගන්න ඔබට මේ දත්තයන් නැවසරක් අවශ්‍ය කරනවා නම් hirutv.lk හරහා මේ වැඩසටහන නැවතත් ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ කාල වේලා ඉවරලා යද්දි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරහැර මහත්මයා ආයිබෝන් කියලා සමුදෙනවා. ලබන සතියේ අපි හමු වෙමු. කෙටි විරාමයකට යන්න හදන්නේ රැඳී සිටින hirutv සමඟ. සුබදාසනක් වේවා සුබදාසනක් වේවා එසේම වේවා ලෑස්තිද සූදානම්ද ලෑස්ති එහෙම අහුවම දන්නවනේ ඔව් සැප්තැම්බර් 11 වෙනිදා ලෑස්තිද කියලා අහුවාම හැමෝම ඔව් ලෑස්ති අපි ලෑස්ති අපි ඇඟිලි ගණගෙන බලන් ඉන්නවා හරියට තව දවස් 11යි නේ ඉතින් තියෙන අද අගෝස්තු මාසේ 31 වෙනිදා දැන් අපි ඔබ මම මේ තරම් සූදානමක් තියෙනවා නම් අපි ප්‍රේක්ෂකයන් විදිහට අපි රසිකයන් විදිහට සිනමා නිර්මාණ රසවිඳින අය විදිහට මේ තරම් මේ පිළිබඳව ආසාවක් කැමැත්තක් උනන්දුවක් උද්‍යෝගයක් තියෙනවා නම් සිනමාව තමන්ගේ ජීවිතය කරගත්ත තමන්ගේ වෘත්තිය කරගත්ත ඔවුන්ට මේ සිනමා සම්මාන රාත්‍රිය කොයිතරම් වටිනවාද කියන එක අමුතුවෙන් කතා බහ කරන්න දෙයක් නෙමෙයි. සහ මෙවන් සම්මාන උළෙලකදී සම්මානයකට පාත්‍ර වෙනවා කියන්නේ මම හිතන්නේ බොහොම වටින කියන අවස්ථාවක්. එමෙ නේද දරුවා. පාදලියම හිරු গোল্ডන් ෆිල්ම් අවෝඩ්ස් පිළිබඳව කතා කරද්දී අපි දැනට අවුරුදු දෙකකට කලින් ප්‍රථම අත්දැකීම ඔබට තිළින කළා. ලංකාවේ සිනමාවට දායකත්වය ලබා දෙන මාධ්‍ය ආයතනයක් විදිහට අපි උපරිම ශක්තිය අප භාවිත කළා විශේෂයෙන්ම අප නිරන්තරයෙන් කියන්නේ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලක ඒ අංග උපාංග සියල්ලක් ඒ ලක්ෂණ සියල්ලක් කැටිකොට තමයි ඔබට මේක තිළින කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ලාංකීය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් ශක්තියක් විදිහට තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ඉතින් අද දවසේදී සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුද්ගලයා කවුද කියලා අපි දෙකකට කලින් ලබාගත් සම්මානය ලබාගත් අවස්ථාවෙම මතකයේ අවදි කරගෙන කතා බහ ආරම්භ කරමු. මේ most promising actor සම්මානය අද හිමි කරගන්නේ කර්ම සහ නිගිනි වැස්ස චිත්‍රපටිවල රංගනය වෙනුවෙන් ජගත් මනුවරණ කරන්න ඕන මගෙත් එක්ක මේ චිත්‍රපටයේ වැඩ කරපු ශිල්පීන් සහ එහි අධ්‍යක්ෂකවරයා අරුණ ජයවර්ධන
නිකින් වැස් චිත්‍රපටයේ ඒ වගේම කර්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයක් තියෙනවා ප්‍රසන්න ජයකොට් ප්‍රසන්නය අරුණ සහ අතුරු ඒ චිත්‍රපට දෙකේම සියලුම ශිල්පීන් සහ ඒ මොකෙත් එක රංගනේ නියලු සියලුම දෙනා චාන්දනී අක්කා කර්මයේ මිෂෙල් සුලෝ විමල් තුමිදු නදීක මේ සියලුම දෙනා මම මේ වෙලාවේ මතක් කරනවා ඉතින් සතුටුයි ස්තුතියි අර හොම්බෙන් නොයන සතුටින් වැඩ කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් අපිට හිමි වෙයි කියලා අපි හිතනවා එහෙම නේද හරි ස්තුතියි Most promising actor. විදිහට එදා සම්මානෙට පාත්‍ර වුණා මීට අවුරුදු දෙකකට කලින්. මුලින්ම ආයුබෝවන් සුබදාසනක් කියා. Most promising actor කිව්වම ටානියා කවුරු හරි බලනදි මොකද්ද මේ? පුරුදු නැති කෙනෙක් නම් මොකද්ද මේ? සාමාන්‍ය අපේ රටේ සිනමාව වේවා ලෝකයේ ඕනම සිනමා කර්මාන්තයක් වේවා එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි භාෂාවේ මේ වචනේ ගත්තාම ඕනම ක්ෂේත්‍රයක ඉදිරියට බලාපොරොත්තු තියන්න පුළුවන්. සුපිරි චරිතයක් වෙයි කියන බලාපොරොත්තුව තමයි most promising කියන ඒකේ පැහැදිලි අර්ථය. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ සිනමාව තුල අනාගතයේදී මේ සිනමාවේ බර මේ දිවුරු මතට ගන්න පුළුවන් රංගන ශිල්පියෙක් විදිහට තමයි ජගත් මනෝවරණ එදා සම්මානයට පාත්‍ර වුණේ. ඉතින් ජගත් එදා දවස ගැන ටිකක් අපි මතකයේ අවදි කරමු ඔබේ හැඟීම් ටිකක් දැනගන්න කැමති හිරු গোল্ডන් ෆිල්ම් අවෝඩ්ස් පිළිබඳව එදා ඔබට ඒ දැනිච්ච හැඟීම ඔබ අගය කිරීම පිළිබඳව විශේෂයෙන්ම ඔබ කර්ම චිත්‍රපටයේ නිකින වැස්ස චිත්‍රපටයේ මේ කියනවා ඔය චිත්‍රපට දෙකෙන් තමයි ඇගීමට ලක් මේ පිළිබඳව ටිකක් කතා කරමු මුලින්ම. ඔව් මේ චිත්‍රපට දෙක තමයි මම මුලින්ම මම රගපැ චිත්‍රපට වලින් රිලීස් වෙච්ච ෆිල්ම්ස් දෙක. ඔව් මුලින්ම කර්ම ෆිල්ම් එක රිලීස් වුණා ඊට පස්සේ නිකින වැස්ස ෆිල්ම් එක රිලීස් වුණා. ඉතින් මම රගපැ මුල්ම චිත්‍රපට වලට මම ඒ සම්මාන දිනාගත්ත එක ලොකු සතුටක්. ඔව් ඒ කියන්නේ මගේ මහන්සිය ප්‍රතිඵලයක් මට ලැබුණා. සහ මේ මම සිනමාවට අවතීර්ණ වුණු නිර්මාණ වලට ඒ සම්මානය ලැබීම මම තවත් දිරිගන්වන සුළු හේතුවක් බවට පත් වුණා. ඒක ඇත්තටම මම ගොඩක් සතුටුච්ච අවස්ථාවක්. මං හිතන්නේ මේ සම්මානයක් ලැබෙනවා කියන්නේත් ලොකු වගකීමක් නේද? ඒ වගකීමත් එක්ක තමයි මං හිතන්නේ ඊටත් වඩා වගකීමක් තියෙන මේක සිනමාව තුළ බලාපොරොත්තුවක් එක්ක තමයි ඔබට මේ සම්මානයට පාත්‍ර වෙන්නේ. ඒකත් එක්ක මේ සාකාලය තුළ ඔබ මොන වගේ නිර්මාණ වලටද දායකුනේ බලාපොරොත්තුව තව තවත් වර්ධනය කරන්න රසිකයා තුළ ප්‍රේක්ෂකයා තුළ යම්කිසි ආකර්ෂණයක් ඇති කරගන්න පුළුවන් විදිහේ යමක් ඔබට තව තවත් කරන්නට හැකියාව ලැබුණාද කොහොමද ඒක? ඔව් අර ඔබ මුලින් කිව්ව කාරණේ කියන්නේ සම්මානයක් ලැබෙනවා කියලා කියන්නේ වගකීමක් කියන එක. ඒක එකක් තමයි. ඒ කියන්නේ අර ජයග්‍රහකෙක් වෙන්න පුළුවන් ඔහු කොච්චර කාලයක් ඒක පවත්වා ගන්නවද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් මම මේ සම්මාන ලබා ගැනීම සහ මීට කලිනුත් මම විවිධ සම්මාන ලබලා තියෙනවා ටෙලිවිෂන් එකේ සහ සිනමාවේ. හැබැයි මම නිතරම හිතන එකක් තමයි මේ නෑ මේ සම්මාන ගත්තට මේවා අර කර මත තියාගෙන හිටියොත් එහෙම මේවා අරගෙන ගිහිල්ලා කොහෙන් හරි තියන්න ඕන. නැතුනොත් එහෙම මේක දරාගෙන ඉන්න ගියොත් එහෙම අපිට අර අපේ තියෙන නැවුම් බව නැතුව යයි කියලා මට පොඩි බයක් තියෙනවා. හේතුව තමයි අපි නිතරම වැඩ කර ප්‍රවිෂ්ඨ වෙද්දී අපි අර ෆ්‍රෙෂ් පිට ඒ කියන්නේ ෆ්‍රෙෂ් මයින්ඩඩ් වෙන්න ඕන කියලා මම හිතනවා. ඒ කියන්නේ නිතරම නැවුම් මනසකින් ඒ කියන්නේ මම සියල්ල දන්නවා එහෙම නැත්නම් මම දැන් සම්මානනීය නළුවෙක්. එතකොට මම දැන් මට මේ වැඩේ දැන් හොඳටම පුළුවන් කියලා හිතුවොත් මම හිතන්නේ අපි කවදාවත් සාර්ථක වෙයි කියලා. සාර්ථකත්වේ පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා. මම හිතන දේ තමයි නිතරම අපි මුලින් ඉඳන් අපි වැඩක් පටන් ගද්දී මේකට මම ආදුනිකයි. මම මේක සම්බන්ධයෙන් තවත් ඉගෙන ගත යුතුයි. මේක පුළුවන් තරම් උපරිමයෙන් කරන්න උත්සාහ කළ යුතුයි කියන තැනකින් වැඩ පටන් ගත්තොත් තමයි මම හිතන්නේ අපිට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් රංගන ශිල්පියෙක් විදියට. එහෙම නැතුව මේ අපි ගෙදරින් අරන් යන දේවල් සෙට් කර අරන් ගියොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. හේතුව තමයි අපි ගෙදරදී මේ මම මෙහෙමයි මට මේ මෙහෙම දැනුමක් තියෙනවා කියලා ඒ ටික කරමද තියාගෙන පොසතලෙට ගිහිල්ලා නළුවෙක් විදිහට වැඩ පටන් ගන්න ගියොත් එහෙම ඉතාලම දුර්වල රංගන ශිල්පියෙක් තමයි ප්‍රේක්ෂකයට හම්බ වෙන්නේ. ඒක නිසා මම නිතරම හිතන දේ තමයි අපි අර නිතරම අලුතෙන් හිතන්න ඕන නිතරම නැවුම් මනසකින් ඉන්න ඕන කියන එක. හැබැයි වෙලෙම යාවත් කාලින වීම හරහා සමාජයේ පිළිබඳව රටතොට පිළිබඳව මිනිස්සු පිළිබඳව ඒ සියල්ල පිළිබඳව ඔබ කිව්ව වගේ නැවුම් අදහස් වලින් පෝෂණය වීම හරහා හොඳ රංගනයක් ඉදිරිපත් කරන හැකියාවක් තිබෙනවා. අපිට තව ගොඩක් වෙලාව තියෙනවා ටානේ කතා කරන්න. ඊට කලින් අපි විරාමයකට යන්න ඕනේ. විරාමෙන් පස්සේ අපි ජගත් එක තවත් බොහෝ දේ කතා කරමු. විරාමයකට ගිහිල්ලා
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් හෙළ සිනමාවේ සරණම රාත්‍රියට තව දවස් 11ක් ඉතුරු වෙලා තියෙද්දි අපි මීට පෙර පළවෙනි අපේ සම්මාන රාත්‍රියේදී සම්මාන ලැබපු සම්මාන ලාභින් එක්ක කතා බහ කරන්න කාල වේලාව අපි සාමාන්‍ය මේ දින සතිය පුරාවට වෙන් කරගත්තේ තියෙන යන අද දවසේ අපිත් එක්ක ඉන්නේ ජගත් මනුවර්ණ. එහෙම නේද රුවන්. ජගත් එක්ක කතා කරද්දී ජගත් පසුගිය ගෝල්ඩන් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙලේදී ලබාගත් සම්මානය පිළිබඳව මුලින් මතක් කරා most promising actor. මේකෙදී අර අපි කිව්වේ අනාගතයේ අපේ සිනමා කර්මාන්තයේ බලාපොරොත්තු තැබිය හැකි නළුවා කියන ඒ අර්ථය තමයි මේ හරහා ස්මතු වෙන්නේ. ඒකෙදී ජගත් මං හිතනවා මේ ඔබට විශාල අර ටානියා සඳහන් කරපු විශාලයේ වගකීම පැවරුණා. මොකද හේතුව මේ ඒ හරහා පැහැදිලි වෙනවා අපිට මේ ඔබ අනාගතයේදී අපේ රටේ බිහි වෙච්ච අග්‍රගන්නේ සිනමා රංගන ශිල්පීන් පිළිබඳව කතා කරද්දී ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම විජේ කුමාරතුංග ඔය වගේ තවත් චරිත බොහෝමයක් ඉන්නවා. ඒ වගේ චරිතයක් බවට පත් වෙවි කියන විශ්වාසය ඇතුව තමයි මේ සම්මානය ඔබට ලැබුණේ. ඒ වගකීමත් එක්ක ඔබ ඉදිරියේදී කොහොමද මේ සිනමා කර්මාන්තයට දැන් ඔබ සම්බන්ධ වෙච්ච චිත්‍රපට පිළිබඳව කතා කරද්දී කර්ම නිකිනවස්ස ඔය ලබාගත් අත්දැකීම් එක්ක කොහොමද ඉදිරියේදී ඔබ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියාම ටිකක් පොඩ්ඩක් අමාරු වැටෙනවා මම හේතුව තමයි කියන්නේ. දැන් අපි සම්බන්ධයෙන් බලාපොරොත්තු තියාගෙන අපි යම් යම් තැන්වල ඇගීමට අපි ලක් වෙනවා. හැබැයි රංගන ශිල්පියෙක් විදියට දැන් අපි ඔබ කිව්වා වගේ ලංකාවේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගේ දක්ෂ රංගන ශිල්පීන් හිටපු සහ ඔවුන් ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවගේ වීරයන් බවට පත් වෙච්ච යුගයක් තිබුණා. හැබැයි මේ වෙනකොට ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ එදා තිබුණ තැන නෙවෙයි. එතකොට මේක ටිකක් වෙනස්. මේ වෙනකොට ලංකාවේ මේ ඒ යාන්ත්‍රණය වෙනස් වෙලා තියෙනවා. එතකොට මේක ඇතුලේ අපි කොහොමද අර ඔබ බලාපොරොත්තු තබා ගන්න තරම් සාර්ථක වෙන්නේ සහ මේ ඒ බලාපොරොත්තු තබන තරම් අපි ගමනක් යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඒවා එහෙම වුණා කියලා මේ එතකොට මේ මට ඔබ කිව්ව වගේ වගකීමක් විදිහට මම බාර ගන්න බයයි ටිකක් ඒක. කියන්නේ මේ මට පැවරණ වගකීමක් විදිහට. මොකද මට ඒකට වග කියන්න බෑ අතරම. දැන් උදාහරණයක් විදිහට මම හිරු ගෝල්ඩන් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ most promising actor වුණාට පස්සේ මම වැඩ කරලා තියෙන ෆිල්ම්ස් දෙකක විතර. එකක් තමයි මම ටිකක් තෝරා බේරා ගන්නවා වැඩ කරන්න ගියාට පස්සේ. එතකොට අධ්‍යක්ෂකවරුත් මට කතා කරන්න ගියාට පස්සේ දෙපාරක් හිතනවා. ඒ කියන්නේ මොහු ගැළපෙන්නේ මෙන්න මේ වගේ වැඩවලට සහ මම යන්නේ මේ වගේ වැඩවලට කියලා ඔවුන්ගේ අදහසක් තියෙනවා. එතකොට ඒ වගේ තමයි දැන් කලින් ෆිල්ම්ස් දෙක අරුණ ජයවර්ධනගේ නිකිනිවස්ස සහ ප්‍රසන්න ජයකොඩිගේ කර්ම ෆිල්ම් දෙකටත් මම තෝරගන්නේ ඒ අර මම තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක් විදිහට ඔවුමුත් පොඩ්ඩක් සලකලා බලනවා හැම වෙලේම මූණ දාගෙන ඉන්න නළුවෙක් නොවන කෙනෙක්ව තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වුනේ. මම හිතන්නේ ජගත් ඒකත් එක්ක මම හිතන්නේ ඔය වගේ සම්මානයකට පාත්‍ර වෙන්නෙත් නිකිනිවස්ස සහ කර්ම කියන චිත්‍රපටවලට වුණා. මම හිතන්නේ යමක් කළ හැකි දෙයක් ඔබට චරිතයක් ලැබුණ නිසා. මම හිතන්නේ ඒ නිසාම ඔබ ඒ විදිහේ සම්මානයකට පාත්‍ර වුණා. ඒ නිසාම අපි පොඩ්ඩක් මතක් කරගමු. මම හිතන්නේ නිකිනිවස්ස සහ කර්ම චිත්‍රපටේ ඔබ සම්මානයට පාත්‍ර වෙද්දි මොන වගේ චරිතයක්ද ඔබ නිරූපණය කරේ? ඔබට යමක් කළ හැකි නිර්මාණකරුවෙක් විදිහට ඔබට අවස්ථාව ලැබුණ නිසා තමයි මේ වගේ සම්මානයක් උත් ලැබෙන්නේ. ඒ නිසා අපි ගැන චුට්ටක් මතක් කරත් හොඳයි මේ වෙලාවේ. කර්ම චිත්‍රපටය මම මුලින්ම මගේ රිලීස් වෙච්ච ෆිල්ම් එක ප්‍රසන්න ජයකොඩි තමයි ඒකේ අධ්‍යක්ෂකවරයා සහ ඒකේ පිටපත ප්‍රසන්න ජයකොඩි සහ අපි දෙන්නම ලියපු එකක්. ඒ කාලෙ වෙද්දී ඇත්තට මම ඕකේ රඟපාන්න අදහසක් තිබුණේ නැහැ කර්ම ෆිල්ම් එකේ. මම ප්‍රසන්නයට උදව් කරා කාස්ටිං කරන්න. මමත් සමහර රංගන ශිල්පීන් නෑර යෝජනා කරා. ඒ වෙද්දී මම ප්‍රසන්නයත් එක්ක යාත් එක්ක එකට වැඩ කරමින් හිටියා එයාගේ මේ ඇඩ්වර්ටයිසිං මේ ප්‍රොඩක්ෂන් හවුස් එක. ප්‍රසන්නගේ ප්‍රොඩක්ෂන් කෝඩිනේටර් දිහා මම හිටියේ දවස්වල. ඒ දවස්වල අපි දෙන්න එකතු වෙලා තමයි ප්‍රසන්න ඒ විදිහට ඔය කතාව ස්කෙච් කරලා තිබුණා. ඊට පස්සේ යාට අවශ්‍ය වුණා මේකට වෙන 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 පොයින්ට් ඔෆ් වියු එකකින් මේ කතාවට වෙන වෙන විදිහක හැඩයක් එකතු කරන්න. ඊට පස්සේ මාව සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා ස්ක්‍රිප්ට් එක ඩෙවලොප් කරා. ඒ කාලේ ඉතින් ඔකට මම උදව් කරමින් වීද නළුවන් යෝජනා කරමින් අවසානයේ ප්‍රසන්න අයම තමයි තීරණය කරේ නෑ මේක ඔබ කරපන් මේ මේකට වෙන කෙනෙක් හරියන එකක් නෑ මගේ ඔළුවෙත් නෑ කියලා ටිකක් ඒක ප්‍රසන්න අය කරපු ෆිල්ම්ස් වලින් වඩා පරිශනාත්මකව නිර්මාණ විදිහට මම දකින්නේ ඒක. ඊට පස්සෙත් ෆිල්ම් දෙකක් ප්‍රසන්න අය කරලා තියෙනවා මම ඒ වගේ නත් දන්නවා. හේතුව තමයි ඒකේ එයා ටිකක් චැලෙන්ජස් කීපයක් ගත්ත එකක් තමයි නදීක ගුරුගේ වගේ කෙනෙක්ව රඟපෑමකට භාවිත කරන එක. මිෂෙල් ෆස්ට් ටයිම් මේ ෆිල්ම් එක රඟපෑවේ. අපි තුන්දෙනාම පළවෙනි වතාවට චිත්‍රපට රඟපාපු අය. සහ පිටපතත් අතිශය ටිකක් වෙනස් විදිහ පිටපතක්. ඒක එකක්. එතකොට ඒකේ වැඩ කරපු පාලිත
පාලිත පෙරේර කැමරා අධ්‍යක්ෂකවරයා පාලිත අයියා එතකොට ඒකේ අනිත් ක්‍රූ එක මේ හැමෝම මියුසික් කරේ නදීක ඉතින් ඒ අපි මට ඒකෙදිත් මම අර කලින් කිව්ව ප්‍රශ්නේ ඒ කියන්නේ මම මේ පිටපත ලියද්දි හිටපු ජගත් මනුවරණ වෙන්න බෑ මම සෙට් එකට යද්දි ඒ කියන්නේ මම එතකොට මම රංගන ශිල්පියෙක් විදිහට සෙට් එකට යන්නේ එතකොට මම පිටපත මම ලිව්වා කියන එක අයින් කරගන්නවා මම දැන් අතන පිටපත ලියද්දි මගේ ඔළුවේ පියල් කියන චරිතය සම්බන්ධයෙන් අදහසක් තියාගෙන මම ලිව්වේ. හැබැයි ප්‍රසන්නයි ගුණ ඉදලා තියෙන්නේ මම හිතුව පියල් නෙමෙයි. ඒ කියන්නේ ඒක අධ්‍යක්ෂකවරයාගේ අයිතිය. ඔහුට පුළුවන් පිටපත වෙනස් කරන්න සහ ඒකට අදාළ හැඩය දෙන්න. ඉතින් පස්තොලේ ගියාට පස්සේ ප්‍රසන්නත් එක්ක එකක් තමයි මේ වැඩ කරන්න රංගන ශිල්පියෙකුට හරිම දුෂ්කරයි. ඒක හැබැයි මම කියන්නේ ඒක මේ ඔහුගේ මේ දුර්ගුණයක් විදිහට නෙමෙයි මම දකින්නේ ඒක නිසා මම ප්‍රසන්නත් එක්ක වැඩ කරන්න ආසයි. ඒ කියන්නේ දුෂ්කරයි කියලා කියද්දී මට පොඩි පහත් ප්‍රශ්න. ඔව් ඒ දුෂ්කර වෙන්න හේතුව තමයි ප්‍රසන්නයා මේ ඒ රංගන ශිල්පියාගෙන් බලාපොරොත්තු වෙන එක කොහොම හරි එයාට අවශ්‍යයි. එයා ගන්න උත්සාහ කරනවා. මම ගොඩක් කැමති හිම අධ්‍යක්ෂකවරුන්ට. හේතුව තමයි එහෙම නැත්නම් මම හිතාගෙන යන මම හදාගෙන යන හැඩයක් තමයි මම ගිහලා අතාරින්නේ. එතකොට අපි වල්මත් වෙන ඉඩ තියෙන ඉඩකඩ වැඩි. සෑහෙන විනයගත කරන රංගන ශිල්පියාව. ඒක සමාජයට දරා ගන්න බැරි තරම්. හැබැයි මම අධ්‍යක්ෂකවරයෙක්ගේ මම ඒක බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මට ඕන විදිහට පිස්සු ගැලින්න දුන්නොත් එහෙම ඔහු හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඔය කර්ම ෆිල්ම් එක ගැන ඔය ටික. ඉතින් ප්‍රසන්න ජයකොඩි සහ ඒ පිරිස ගැන ඊට පස්සේ නිකිනි වැස ෆිල්ම් එකට ආවම නිකිනි වැස අරුණ ජයවර්ධනගේ පිටපතක්. සහ ඒකට මාව මම හිතන්නේ ප්‍රසන්න විතානගේ හරි කවුරු හරි මන් දන්නේ මට ප්‍රසන්නයාත් මට කතා කරා ඔය ෆිල්ම් එක සම්බන්ධයෙන් කතා කරලා ප්‍රසන්නයා තාම මට මාව අරුණට අඳුරලා දුන්නේ ප්‍රසන්න විතානගේ මහත්තයා. ඊට පස්සේ ඒකේ වැඩ කරන දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරේ. චන්න දේශප්‍රිය ඒකේ DOP විදිහට වැඩ කරේ. සහ මගෙත් එක්ක රගපව් අනිත්කුත් ශිල්පීන් චන්දනී අක්කා චන්දනී සිනරත්න සුලෝචනා වීරසිංහ විමල් ජයකොඩි තුමි දොරන්තැන්න සරත් කොතලාවල ආදි වශයෙන් සෑහෙන රංගන ශිල්පීන් පිරිසක් මගෙත් එක්ක වැඩ කරා. ඔවුන් මට ලොකු සහායක් ලබා දුන්නා මේකෙදි. චන්න ඒකේ විශේෂ සහායක් මට ලැබුණා මේ කැමරා ශිල්පියා විදිහට. එතකම අරුණ අරුණගේ වෙන විද්‍යාවක් කියන්නේ මම දැන් ප්‍රසන්න ජයකොඩි ගැන කතා කරා වගේ අරුණ ජයවර්ධන කියලා කියන අධ්‍යක්ෂකවරයා තවත් වෙනවා. ඔහු රංගන ශිල්පියාට අවශ්‍ය පූර්ණ නිදහස දෙමින් එයින් මම නිකුත් කරන යම් දේවල් ටිකක් තියෙනවානේ. මම යොදවන දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් අදාළ දේ තෝරගන්න විදිහ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒක වෙන විදිහක පහසුවක් රංගන ශිල්පියාට. ඉතින් අරුණගෙන් මම ඇත්තටම දැන් මේ ෆිල්ම් එකට පස්සෙත් මම තව බලාපොරොත්තුෙන් ඉන්න ඔහු ඊට පස්සේ ෆිල්ම් එකක් තාම හැදුවේ නැහැ. මම හරිම කැමති අරුණ තවදුරටත් වැඩ කරනවා නේද? ඒතුව තමයි ඔහු හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ පළවෙනි චිත්‍රපටය. තාම හොඳ මට්ටම චිත්‍රපටයක් ඔහු පළවෙනි අධ්‍යක්ෂණය විදිහට කරා. ඉතින් මම බලාපොරොත්තුෙන් ඉන්න අරුණ තව වැඩ කරයි කියලා. හොඳයි. ඔව් තානේ අපිට තවත් කතා කරන්න පුළුවන් නේ? නමුත් ඊට කලින් විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ නැවතත් මම ගෙන රැඳී සිටින්න වෙනද දැසිස. දවින්දින උදෑසන අවසාන මිනිත්තු කිහිපය තමයි අපිට මේ වෙන් වෙලා තිබෙන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ හිරු গোল্ডන් ෆිල්ම් අවෝඩ්ස් පසුගිය සම්මාන උළෙලේ most promising actor එහෙම නැත්නම් අනාගත සිනමාවේ ලාංකීය සිනමාවේ බලාපොරොත්තු තැබිය හැකි නළුවා සමගට අනේ. එහෙනම් ඒක කතා බහ කරමින් ඉඳී දැන් කාල වේලාව නැක්ම යනවා. අපිත් ඒකත් එක්ක මේ මේජර්ගත් කතා කරොත් හොඳයි චුට්ටක්. පහුගිය අවුරුදු දෙක පුරාවට කොහොමද ඔබේ නිර්මාණ වලට තිබුණු දායකත්වය සහ ඔබ මොන වගේ නිර්මාණ වලට දායකත්වය ලබා දුන්නේ? ඉදිරියේ මොනවද ඔබේ නිර්මාණ කරන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ඒ සඳහා ඔබේ තියෙන බලාපොරොත්තු සහ කැමැත්ත කොයි විදිහේ තෝරා ගැනීමක්ද කරන්නේ? චුට්ටක් ඒ පිළිබඳව කතා බහ කරමු අවශ්‍යයි. මේ 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 ෆෙස්ටිවල් එකෙත් පාටිසිපේට් කරපු එක ෆිල්ම් එකක් වරිග පොජ්ජ කියන ෆිල්ම් එක තුෂාර තෙන්නකෝන්ගේ. ඒක කරා පහුගිය කාලේ. ඊට පස්සේ මලිත් හැගොඩගේ දැකලා පුරුදු කෙනෙක් කියන චිත්‍රපටේ මම පොඩි චරිතයක් කරා. මම ඒක භූපති තමයි ඒක ස්ක්‍රිප්ට් එක ලිව්වේ. එතකොට MD මහින්ද පාල ඒකේ DOP විදිහට කරේ, කැමරා ඔපරේටර් විදිහට කරේ චින්තක සෝමකීර්ති. ඒ ෆිල්ම් එක පහුගිය කාලේ ඉවර කරා. එතකොට මහරජ ගැමුණේ කියපු පොඩි චරිතයක් නිර්මාණය කරා. ඒ ටික තමයි. ඊට පස්සේ ඉතින් විශේෂයෙන් ලංකාවේ ටෙලිනාට්‍ය තමයි ඉතින් ගොඩක් වැඩ කරේ. ඒ අතරතුර වේදිකාවේ තාමත් මම වැඩ කරනවා, වේදිකා නාට්‍යවල. මේ දවස්වල ඒ ටික යනවා. ඉතින් සිනමාවේ නම් ඔය කිව්ව කීපේ තමයි. හොඳයි.
hari ini dengan api film itu katakan dengan oba naluik kita mami yomu keran prase koi taran turut saadaran dekikan oba tirine kerana dengan gak kelar api jangan pre naluah honda menaluah kiat di mama arkiwe tega oba loko agak kima peran oba lebih cie samman ya itu oba dengan api gatot tema jangan pre naluik kagai gatot tema prekshe kaya mawagan rupa yang tiba namun oba film itu dekha mami oba otak seru kiri makne oba diha belu ham ar angge pumbagat penuh matiye na, ini tatkala obat yang anna puluam ida kada kocir dekik ni ke perasnya aktif. Mami obo atas siru karna ane bi. Nampak dah no, matat mangge na. Itu kuda, ekedi obo koh mad naluik kiri idrie di me abio ke jaya ragen obi hackia awat ulah. Obo mahacarita buat apa tinus sahkan. Oh, ekap, ni mai. Wishes mata mangen tak seru hati ya na, mama mata mata kerana puluang mata berada kerana puluang sih mau, magi dari tahu magi, boleh mama andurkan tiri, mata puluang mana meme mata meratik tahu mata kerana puluang kiri, saha me, Lanka me tiri narbudi hati ya na, meh meka, api loko berada kerana usaha kerana godak pelawat, hebei, api hari asa ini api ratak bidir api hari asa ini loko ma building ni api Lanka me tamat ini, tu loko ma api tu loko ma airport dekat pergi ini, muka kereka kian api hari ini mana, muka loko ma ini, mana tu dakunu asa, agni dika asa, besar me kapit di ini kira kian, meka hari ma me hari hari ma, eka poli ladaru, manusia katya. Egan, api poli kali loko sarunggal ladan ni, loko besak kulu ladan ni poli kali, api loko evat hari asa. Poli kali, api wedi tu enna, api eka terlalu dahanon. Api Lanka ya perasaan tiennya, loko dewan lorang kehmati. Egan ni sama dahon Lanka film industry kat te, bayi ke balapan mati tiennya. Egan, heavy production solat api anu gorak kehmati. Api Lanka industry kat kiri dia israr orang yang anu, nirmanaatmak agen wedi. Nirmanaatmak gunen wedi, nirmana. Api kerana sidda benua, eke nirmana sih liwat nak guna wedi keragaan. Nihmat te, ekor yodohna budget te kene bi. Budget te ke wedi keragaan tu tema apa tu? Api kuhmu dek rikau keran. Lanka api anivaring apa tu abodya tiyan benua. Lanka api prekshaga garis sambandi. Lanka api tam sih mili dek Lanka kote dekai jana gahane. Mana matika chandra desha pre chandra ya dosa. Kau ratak guna mau aduma gahane. Kote dekai kuat senagi normal lagi. Kote dekai jana gahane te kene bi kuhmu keran. Kote dekai pilih segera tu film hadra penan. Itu kau dah arah, atter mama kita net, arna itu ni, ni kan, api watapita, anturagan api ada kerana, itu kau dah, api film haduat, mama rangan silpe ikhdiat, me samaja jiwatnya haduat, mata bane, malam brandoin, mata bane, sharukkanoin, ni kan, api anturagan ni, India, meter di, hatagunya kelokui, Hollywood industry ke kila kan, hari Devanth industry ka, Hollywood films muli lokem balno, tapi Lanka api hadran films tiga balno, single kata kerana minus itu rai. Singgal katakan ramai nista, mara kote dekar. Tapi loko Inggris bahasa, jati antar bahasa, jati antar bahasa yang katakan film so antaran bala loko. Iba kita mara Hindi orang ini crowd dek ready, Tamil orang ini crowd dek ready. Tuh kita api arah perikshaga garae antar lagi na. Itu kita ane ya ratai tama api ini, api stan katwaladi na neva ke industry ek. Mage matama make aikel terunggar gun jiwat tu nara pasi hari lazy. Nanteng loko kita arah warga kim karata gatung iot tema. Inna baru ya no, suicide kerjaan ni memang. Awasan awasnya, tapi kata kerumu jagat muka deh, tapi palevi ni saman ratri atau utkarsho atau dihe tapi pautan ni, duna memerat tapi sinema saman lulus September ikolah seni dah nilum pukul orang kahli di. Obah ini gini ni tapi balapur itu nanti utkarsho atau demi ni, obah nirmana karuik itu dihe, kalak karuik itu dihe, tapi sinema saman lulus koi itu dihe, tapi dah kini kelap awasan awasnya kata kerum. Oh, arah. Mewa, macam film industri kaki ni, sinema kerma antek kira kian ni hari hari mana, kau mesti kian hari mana glamour kian ni katanya ni kaki ni, itu korang mereka film sinema kerma antek kira rata ke bawah tu, ini ekar awasnya glamour ni, ekar tu korang non eli ingko hingar ni, itu korang film film hall, sula film stik di luar itu rakyat kebenda ni, itu korang ekar sandha thamam ni sinema ulilal lagi dewa awasnya ni, di Lanka sinema ulilal kipak kira no. Mama, misalnya, memang korang, mera, Lanka ni keramin pahat dia. Rajah media ti main kerapu sinema saman ulal tik memang korang nene. Itu korang dah make baga kima, pahud galik, ayatan vidhi heta, me ayatan ni hari gan nengal loko dayak. Hem nanti unut hema dengar, industri ka, dengan di terma, api tu, niyal na pilih sa, unandu rapat keran, hem nanti tang thawa adawal tu unandu kerawan, own tulah, yar. Atulah tiada nama, ini kerma di sambadeng hengi ima,
ඇති කරවන්න සිනමා උළෙල ඉතාම වැදගත්. ඉතින් ඒ අතරින් හිරු গোল্ডන් ෆිල්ම් ෆෙස්ටිවල් එක කියන්නේ මම හොඳ සම්මාන වලක් විදිහට දකිනවා. සහ එහි තියෙන උත්කර්ෂවත් බව සහ ඒකට එකතු කරන අර මං කියව ග්ලැමර් එක මං හරි කැමතියි ඒකට. ඉතින් ඒක මම දකින විදිහට ලංකාවේ කරන ඉතාම හොඳ සිනමා සම්මාන උළෙලක්. හරි රාණි අපිට ලැබිලා තියෙන කාලය අවසන්යි ජගත් ඔබට බොහොම ස්තුතියි ආයුබෝවන් කළ සමගාම ඉදිරියේදී කලාව වෙනුවෙන් ඔබට මේ පැවැරිලා තිබෙන යුතුයකම වගකීම නිසිල සිටු කරන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක තමයි සමුදෙන්නේ විශේෂයෙන්ම හිරු গোল্ডන් ෆිල්ම් අවෝඩ්ස් පිළිබඳව සඳහන් කරද්දී ආදරණීය හිතවතුනි සිනමා කර්මාන්තයක් විදිහට අප කර්මාන්තය ගොඩනගන්න අවශ්‍ය කරන මේ නිර්මාණකරුවන්ට ශක්තිය ලබා දීම එයාව ඇගෙයීමට දිරිමත් කිරීමට ලක් කිරීම තමයි අන්තර්ජාතික මට්ටමේ සිනමා උළෙලක් ලංකාවේ පවත්වමින් ඒ අයට අවශ්‍ය කරන මේ ධෛර්යය ලබා දීමට බලාපොරොත්තු වෙනවා තමයි අපේ බලාපොරොත්තු. හොඳයි එහෙනම් අද දවසේ අපිට ලැබුණු කාල වේලාවත් අවසන් නිසා වින්දන උදෑසනින් සමුගන්නවා හෙට දවසේ ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුබ දවසක්.